නමය රූපයේ දක්වන වෘතයේ කේන්ද්‍රයේ ඕවේ මෙයාගේ කේන්ද්‍රයේ ඕලු දී ඇති තොරතුරු වලට අනුව x යගේ සොයන්නලු මේ ගාන අපිට හදන්න වෙන්නේ ඒකාන්තර වෘත මේ එකම වෘත ඛණ්ඩයේ කෝණ ප්‍රමේයෙන් එකම වෘත ඛණ්ඩයේ කෝණ ප්‍රමේයෙන් බලන්න අපි මේක දෙන දත්ත ටික මොනවද දත්ත ටික තීනේව ලකුණු කරගමු මේක ගිලගෙන විස්කම්මයක් මෙන්න මේ විස්කම්බේ දෙකල වරින් පරිදි ආපාතනය කරන කෝණ හැම එකම මොකද වෙන්නේ අංශක 90ක් වෙනවා ඊළඟට බලන්න මෙන්න මේ වෘත ඛණ්ඩයෙන් මෙන්න මේ වෘත ඛණ්ඩයෙන් පරිදි ආපාතනය කරන කෝණ දෙකක් තියෙනවා එකක් x අනිත් එක මෙන්න මේ කෝණය එකම වෘත ඛණ්ඩයෙන් පරිදි ආපාතනය කරන කෝණ මොකද වෙන්නේ එකිනෙකට සමානයි එහෙනම් මෙතන x නම් මෙතනත් x දැන් ප්‍රමේයයන් එක පිටයකට අගල ඔළුවට එන්න ඕන හරි මට මෙන්න මේ x හොයා ගන්න පුළුවන් දැන් මේක ඍජු කෝණික ත්‍රිකෝණය ඍජුකෝණික ත්‍රිකෝණයක ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. તો ඍජුකෝණික ත්‍රිකෝණයක 180න් අංශක 90ක් ඍජුකෝණයට ගිහම මෙන්න මේ 30යි මෙන්න මේ x වල. ඒ කියන්නේ අනිත් කෝණ දෙක එකතුව අංශක මොකද්ද වෙන්නේ? ඉතුරු 90. අනුපූරකයි. එහෙනම් 30 ධන x සමානයි අංශක 90යි. එහෙනම් මට x හොයා ගන්න පුළුවන් 90න් 30ක් අඩු කරලා අංශක 60යි කියලා. හරි. ඇත්තටම ලේසි ගානක්. प्रमेयन टीका मत का किसी प्रश्न या नहीं।